සබහ ලෝකය කියල කියන්නේ අභ්‍යන්තර කය වෙනවා. තමන්ගේ අභ්‍යන්තරයේ කයක් පිහිටනවා, හීනෙට නැගිටින්න යා වෙනවා, තැන පෙන්නනවා, මෙතනත් ඉන්නවයි කියලා අවශ්‍යතාවයකට පෙන්නනවා, නැත්තම් පෙන්වන්න නැතුව ඉන්න. ඔහු ඉන්නේ පිටින් වෙනවා. ඒ පිටින් ඉන්නේ මේ මෙතන පේන නිසා වෙනවා. මෙතන පෙනුනොත් මෙතන තියෙන්නේ නිර්වාණ ධාතුව වෙනවා, ආර්ය තලය වෙනවා, බුදුන්ගේ ලෝකය වෙනවා. මෙතන පේනවට පිටින් කෙනෙක් ඉන්නවා. ආන්න එයා මෙතෙන්ට ගේන්නත්, එයාට සියලු දොරටු විවෘත කරගෙන නිවන් දකින්නත් 180 ප්‍රයෝජනවත් වෙනවා. මේක රහසේ කට්ටිය තියාගන්නේ කියලා කියනවා. මෙතනත් ලෝකයක් තියෙනවා. මෙතන තියෙන ලෝකය බැලුවොත් එහෙම මනුස්ස තලයට ෂණිකවම එනවා, ඊට පස්සේ දිව්‍ය තලයක් බවට පෙරලෙනවා, ඊට පස්සේ බ්‍රහ්ම විමානයක් බවට පෙරලෙනවා, ඊට පස්සේ ආර්ය භූමියටපත් වෙනවා. මෙන්න මේක කොටස් ආකාරයට හිමිහිට පෙන්නනවා. මහා බරපතල එකක් කෙලවර තුල පවතිනවා. එක සැරේට උදා වුණොත් යන එනම නැති වෙනවා. එක්කෝ ඇස් අන්ධ විය යුතු වෙනවා, නැත්නම් පරිනිර්වාණගත විය යුතු වෙනවා. මේ තුනට ආසන්න ස්ථානයක් කෙලවරේදී පිහිටනවා. පොඩ්ඩ පොඩ්ඩ ගාවල දෙන එකක් වෙනවා. පුරුදු වෙලා ඒක තුලට යා යුතු එකක් වෙනවා. ඉන්න තැනට එන්න සමහරක් කට්ටියන්ට හුස්ම නතර කරගන්නත් වෙනවා. ඉන්න තැනට එන්න තියෙන දුර අවුරුදු 4ක් තිස්ස ඉඳගෙන දේශනා කරනවා. තව අවුරුදු 100ක් දේශනා කරත්, තව කල්පයක් දේශනා කරත් එන්න තියෙන්නේ ඉන්න තැනට වෙන. ඉන්න තැනට එන්න පුළුවන් වෙන්නේ මහ පොළොවෙන් නියපිටත් තරම් වූ ප්‍රමාණයකට වෙන. අනික් කට්ටිය හාන්සි වෙලා ඉන්න තැනට එන එකක් වෙන. සමහර කට්ටිය එතනනුත් චුත වෙලා තව තව තැන්වල ඇවිදින්න ගන්න. ඊට පස්සේ අතරමං වෙන. මිනිස්සෙක් හැටියට හිටගෙන ඉන්න තැනට එන්න තියෙන කාලය කල්ප ගණන් කතා කරලත් අවසන් කරන්න බැරි වෙන. ඒ තරම් සුවිසල් පරාසයක් කියන්න බැරි නිසා සියලු ලෝක සත්‍යයට කියන්නේ 180 විතරක් බලාපල්ලයි කියලා වෙනවා. අනුත්තර සම්්‍යක් සම්බෝධිය කියලා කියන්නේ දසවිධ බුදු බල සාක්ෂාත් කිරීම. ඒක තමයි කෙලවර තියෙන විතර්කය. අනුත්තර සම්්‍යක් සම්බෝධිය පරිනිර්වාණය. ඒකට තමයි සියලු දෙනා ඇතුල් විය යුතු වෙන්නේ. රහත් වෙන අය, පසේ බුදු වෙන අය. පසේ බුදුවරයා ඇවිල්ලා බුදුන්ට ගහලා බුදු වෙන්න ගියාට බුදුවරයාගේ ಗುಣ හරියට දන්න කෙනා බුද්ධත්වය බෙදනව දෙකට. මැදින් තියෙනවා සරල රේඛාව. මේක තමයි අනුත්තර සම්්‍යක් සම්බෝධියේ ධර්මපරයය 180. දෙබුදුන් මැදින් පහළ වෙන බුදුන් සත්‍ය බුදුන්න මතු බුදු වෙන්න ඉන්න කෙනා නම් ඔහුද කල යුතු වෙන්නේ දෙබුදුන්ට තමන් උදා කරගත්ත ධර්මයේ බෙදීම වෙන. දෙබුදුන්ට තමන් උදා කරගත්ත ධර්මයේ බෙදීම වෙන. තමන් බෙදුනයින් පස්සේ පෙනී සිටින්න කෙනෙක් නැති වෙනවා. මොකද්ද තැබිය යුතු වෙන්නේ කියලා ගවේෂණය කර යුතු වෙන. මේ පුද්ගලයා දෙබුදුන් මැදින් පහළ වෙන මතු බුදුන් විය යුතු වෙන. මොහු සූත්‍රය පරිපූර්ණ ලෙස දරාගත යුතු වෙන. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍ර. ගිහිල්ලා අනුත්තර සම්්‍යක් සම්බෝධිය උදා කරගෙන නැගිට්ටොත් තමන් උදා කරගත්ත ධර්මය දෙබුදුන්ට පූජාවක් වන ආකාරයට ලෝකෙට පිරිනැමිය යුතු වෙනවා. ලෞතුරා බුදුවරයෙක් හැටියට පෙනී ඉන්න පුළුවන් නම් මම් බුදුන් කිව්වට ප්‍රශ්නයක් නැති වෙන. නමුත් බුද්ධත්වය අතරට ඇවිල්ලා කෙනෙක් කිව්වොත් මම් බුදුන් කියලා ඔහු ශේස්ත්‍රය මාරු කරලා තැබිය යුතු වෙනවා. ප්‍රඥාව ලෝකෙන්
අතුරුදහන් වෙච්ච සමයක් ඇවිල්ලා මම් බුදුවේ කියලා කිව්වට කිසි ප්‍රශ්නයක් නැති වෙන. ප්‍රඥාව මේ ලෝකයේ තුල තියෙන. වීරිය ශේස්ත්‍රිය නැතුව තියෙන. වීරිය ශේස්ත්‍රිය තුල කෙනෙකුට බුදු වෙන්න පුළුවන් කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා ගිහින් තියෙන. මේ ශේස්ත්‍රිය මාරු නොවි තියෙන්නේ ප්‍රඥා ශේස්ත්‍රිය පමණක් නම් තාමත් තියෙන්නේ ගෞතම බුද්ධ ශාසනේ නම් බුදු වුණොත් ඔහු මගපල හතර පෙන්වී යුතු වෙන. ඉතාලිය ලෝකයේ අසරණ රටක් වෙලා තියෙන. ඉතාලි ජනාධිපති අගමැති සියලු දෙනා ඉතාමත් අසරණ වෙලා තියෙන. දොස්තරවරු මියදිලා තියෙන. බේච් කරගන්න විදියක් නැතුව තැන් තැන්වල මිනිස්සු වැටිලා ගැහිලා 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 මැරිලා යන. ඒව දිහා බලාගෙන ඉන්න පණ තියෙන මිනිසුන්ගේ පණ නැති වෙන. මේ තරම් අසරණ වෙච්ච රාජ්‍යයක් තුල මේ වෙනකොට ලාංකිකයෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ. මේ සියලු දෙනා ওই தත්තෙට ගොදුරු වෙලා තියෙන. කරන්න දෙයක් නැහැ, පිළිතුරක් නැහැ කියන தත්තෙටපත් වෙලා තියෙනවා. 180 ඉන්න ටික හරි ගත්තොත් ආත්ම ශක්තිය ප්‍රවර්ධනය වෙලා ඉතාලියෙන්ම ඕක නැති වෙලා යන්න ඉඩ තියෙනවා. දෙවෙනි රළ තියෙනවා. බොහොම ආරක්ෂා විය යුතු වෙනවා. දෙවෙනි රළ තියෙනවා. පළවෙනි රළ ආරම්භ වෙන්නේ එක්කෙනෙකුගෙන් වෙනවා. හැබැයි ෂණිකවම ඒ ප්‍රාන්තය ලොක්ඩවුන් කරලා දැම්ම වෙනවා. නමුත් කට්ටිය ඒ වෙනකොටත් පිට වෙලා තිබිලා තියෙනවා. ඒ පිට වෙච්ච සුළු ප්‍රමාණය මේ වෙනකොට ලෝකෙම ආක්‍රමණය කරලා තියෙනවා. ලෝකෙම ආක්‍රමණය කරලා තියෙන වෙලාවක යලි මේකට පණ එනවා. පණ එන්නේ ලබන දෙසැම්බර්වල. එක්කේ දෙවෙනි රළ පළවෙනි රළට වැඩිය සැර වෙන්න ඉඩ තියෙනවා. ගොඩාක් දේවල් ලෝකයා හදාගත යුතු වෙනවා. කටාර් වල අපිටත් කොරෝනා තියෙනවා. මේ හැමදාම හැම දවසකම මිනිස්සු 250ක් කොරෝනා රෝගීන් අහු වෙනවා. දැන් අපි ඉන්න තැනටත් අපේ ඉන්න අල්ලපු වැඩටත් ආවා කොරෝනා. ඊට පස්සේ අපි ඉන්න කාමරේ අනිත් පැත්තේ කාමරේටත් ආවා කොරෝනා. දැන් හැමෝටම මරණ බය දැනලා තියෙන්නේ. මෙහෙ දැන් අපි හිටියත් ගොඩක්ම කාත් එක්කවත් කතා නොකර තමයි ඉන්නේ. සමහර විට හෙට මට හැදෙන්න පුළුවන්. ඒ වගේ අවදානමක් තියෙන්නේ. මේ වෙලාවේ ලංකාව මතක් වෙලා අඬන මිනිස්සුත් තියෙනවා. මේ ලංකාවට යන්න බැරුව සමහර විට මෙහෙ ඉන්න මිනිස්සුන්ට පිස්සු හැදෙන්නත් පුළුවන්. ඔය ටිරෝන්ලට කොච්චර දේශනා ඇහුවත් අර ඒ මරණ බය දැනලා තියෙනවා. ඉතින් අපිටත් ඒ විදිහටම දැනලා තියෙනවා. ඒ වුණාට ගානක් නැහැ මට නම්. කොහේ මරුණත් එකයි. වෛරසයට බය කරනව නෙවෙයි, ආත්ම ශක්තිය තියෙන්න ඕන. හැබැයි ආත්ම ශක්තිය තියාගන්න බෑ. හේතුවක් තියෙනවා. අල්ලපු වැටෙත් තියෙනවයි කියලා කියනවා, ඇවිල්ලා ගිහිල්ලා තියෙනවයි කියලා කියනවා, අරුට කොරෝනා තිබුණයි කියලා කියනවා, මෙහෙ ආවද දන්නේ නැහැ කියලා කියනවා. මේ වගේ මහා භීතියක් පැතිරෙන රටකින් දිනකට 250ක් වාර්තා වෙනවා. ඒ වගේම රටකින් දිනකට 900ක් විතර මිය යන තැනුත් තියෙනවා. මහා බරපතල දෙයක් වෙනවා. ඉතින් බැලුවෙන් පස්සේ සමස්තයක් හැටියට බැලුවෙන් පස්සේ බරපතල මිය යන වැඩි තැන්වල මිය යන්න තවත් වැඩි වෙන හේතුවක් තියෙනවා. ආත්ම ශක්තිය තියෙන කට්ටියන්ගේ ආත්ම ශක්තිය හීන වෙනවා. ඒ රෝග බියට මිය යන කට්ටිය වෙනවා. රෝගේ ඒ තරම් මරන්නේ නැති වෙනවා මිනිස්සු. රෝග බිය තියෙනවා, ලෙඩ බිය තියෙනවා, මරණ බිය තියෙනවා. තුනක් තියෙනවා. රෝග බිය තියෙනවා, ලෙඩ බිය තියෙනවා, මරණ බිය තියෙනවා. කෙලවරම තුනෙන්ම පෙන්නලා තියෙනවා. සමහරක් කට්ටිය ඉතුරු වෙන. රෝග බිය කියන දේ නැති කට්ටිය ඉතුරු වෙන.
නමුත් එහෙම කියන්නත් බැරි වෙන. දොස්තරවරුත් මැරිලා තියෙනවා. රෝගෝල්ට බිය නැත්තේ ඒ කට්ටිය වෙනුවෙන්. ඒ කට්ටියත් මැරිලා තියෙනවා. නමුත් තාම ඉතුරු වෙලා ඉන්න කට්ටිය ඉන්නවා. මේක පුදුම දෙයක් වෙනවා. මෙහි තියෙන ආත්ම ශක්තිය වෙනවා. ආත්ම ශක්තිය තියෙන කට්ටිය විතරක් ඉතුරු වෙනවා. අනිත් ඔක්කොම මේ වෛරසයෙන් දිගට පැවතුනොත් කරුණාවේ දොරටුවට දහසක් එකතු නොවුනොත් බලදාන ආත්ම ශක්තිය පරීක්ෂා කරන්නේ නේ. මගේ ගාව වෛරසය තිබුණට ප්‍රශ්නයක් නැති වෙන. කැහැලද මැරෙන්න තියෙන්නේ කැහැල මැරෙන්න. ඉන්න තැන එපා මැරෙන්න. ඉන්න තැන ඉන්න එකට මරණය දෙන්න බැරි වෙනවා. ඉන්න තැන ඉන්න බැරි වුන්ට මේ වෛරසය රිංගන. ඉන්න තැන තියෙන්නේ අජරාමරත්වය වෙන. අජරාමරත්වයක හැප්පිච්ච කට්ටියන්ටත් පරීක්ෂණය තියෙන. ඒක මටත් ආයුතු වෙන. මම විතරක් විශේෂ නොවිය යුතු වෙන. මැරෙන්න තියෙන කැහැලද ඉන්න තැන මැරෙන. ලංකාවට ගියා කියලා මැරෙන්න තියෙන ඉන්න තැන නම් මෙතන හොඳ වෙන. තවත් කොහේ ඔක්ක දුවන්න අවශ්‍ය නැති වෙනවා.